දැන් ජනාධිපති වර්ණයක් සම්බන්ධව රට පුරාම කතා වෙනවා. ඒ වගේම මැතිවරණ කොමසාරිස්වරයා ඊයේ දිනේ අපිව මුණ ගැහුණා. එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදිහට මමත් අපේ පක්ෂයේ ලේකම්තුමත් අපි යෝජනාවලියක් මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් කරා. ඒ තමයි සාධාරණ මැතිවරණයක්, සාමකාමී මැතිවරණයක්, ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක් පවත්වන්න අවශ්‍ය පීවර ගන්න කියන එකත්. අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද මේ මහතා පිළිතුරු ලබා දුන්නා. ඒ සාකච්ඡාව පවත්වන මේ සතියෙත් ඒ සාකච්ඡා පැවැත්වෙනවා. සාකච්ඡාවල එකඟතාවයක් අපි කඩිනමින් බලාපොරොත්තු වෙනවා. එකඟත්වයකට එන් සාකච්ඡාව අවසන් කරගන්න. අපි මහා ගොඩක් ඉල්ලන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. පක්ෂ අනන්‍යතාවය වෙනුවෙන් යම් යෝජනා කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක එකක් තමයි මේ ලකුණ පිළිබඳව. අපේ පාක්ෂිකයන් කැඳෙව්වම මේ පැත්තෙන් අපිට කියන බුලත් කොලෙන් ඉල්ලන්න කියලා. එහෙම නැත්නම් අතෙන් ඉල්ලන්න කියලා. ඒ පැත්තට කියන පොහොට්ටුවෙන් ඉල්ලන්න කියලා. මේ අතරමැදි එකක් ගැන තමයි සාකච්ඡා පවත්වන්නේ. ඉතින් මේතන ලකුණට වඩා අවශ්‍ය වෙන්නේ ඉල්ලන ජනාධිපති අපේක්ෂක ජයග්‍රහණය කරවගන්න එකනේ. ඉතින් ඒක පිළිබඳව මම හිතන්නේ සුභවාදී තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. සාකච්ඡාව අසාර්ථක වුණොත් නැමත අපේ මධ්‍යම කාර්ය සභාවත් අපේ മന്ത്രി කණ්ඩායමත් එකතු කරලා අපි වෙන තීන්දුවක් ගන්න. වෙන්න පුළුවන්. ජනාධිපතිතුමාට පක්ෂයේ තීන්දුව කළා කිව්වොත් ඉල්ලන්න කියලා ඉල්ලන්න වෙයිනේ. නෑ මට ඒක අවසාන කියන්න බෑ. නමුත් ඉතින් පක්ෂ නායකයා විදියට එතුමා හෝ එතුමා නම් කරන කෙනෙක් වෙයි. අසාර්ථක වුණොත් තමයි ඒක. එක්සත් ජාතික පක්ෂයට උදව් කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ. මේ අතර නෙළුම් කුණු නිදි කිරීමේදී සිදු වූ බව කියන වංචා සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එහෙම නමක් කිව්වේ නෑනේ. කොහොමටත් මට ඒ ගැන උත්තරයක් දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ පරස්පර කතා කීපයක් මේ දවස්වල තියෙනවා. ඒ පිළිබඳව මා දන්නා තරමින් දැන් TRC ක පිළිතුරක් ලබා දෙන්න සූදානමින් ඉන්න බව දැනනවා. ඒ අතරතුර ඉදිරිපත් කරන බව දන්වලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් චීන කණ්ඩායමත් යම් තොරතුරු ඉදිරිපත් කරයි.